මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලි සූඇත්‍රා ගච්චන්තු දේවතා සත් දම්මන් මුනිරා ජස්ස සුනන්තු සද්ගමොක්කදන් දම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සබන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්න ජීවිතය තුළ මේ අවබෝධයට එකතු වෙන ශ්‍රාවකයාට උපකාර කරන ප්‍රධාන දෙයක් තමයිත්න ශ්‍රාවකයා තුළ ඇතුලාන්තේ දෙස ඉතා විමරෂණශ සීලිව බලන්න පුළුවන් හැකියාව එතොට ඇතුලාන්තයේ තුළ ඉතා විමර්ෂණ සීලිව බලන කොට අපට ඇතුලාන්තයි වැටහෙන දෙයක් තියෙනවා තේරණ දෙයක් තියනවා ඒ ඇතුලාන්තය තුළ වැටහෙන දේ තමයි පන්නත්නී අභ්‍යන්තරිකව පවතිනමී උපාධනයේ තමයි අපි අනාත කරන්නේ කියෙනක. එතොට දැ උපාදාානයට හිතයිශී ධර්ම මොනවද කියලා ධර්මීම් බැලූ හම තේරෙනවා. දැ බුද්ධ දේශනාව තියෙනවා උපාධානියෝච භික්කවේ ධම්මී දේශස්සාමී උපාධනංච තංසුනාත පින්නත්මහනිනි මේ නුබලාට උපාධානීයට හිත්තූ දරමය දේශනා කරන්නම් තංසුනාත හොඳට හගන්්ඩ කියලා භාගතු වහසු වදාලා. මොකද මේ උපාධානයට හිත්තූ දරමය. චක්කුම් භික්කවී උපාධානියෝ දම්මෝ යෝතත්ත චන්දරාගූ තංතත්ත උපාදානං. උපාධානයට ඇස කියල කියන්නේ හිත්තූ ධර්මයක් චක්කුම් භික්කවේ උපාධානියු දම්මෝ යෝ තත්ත චන්දරාගු තංතත්තු උපාදානම් එතකොට උපාධානයට හිත්තූ ධර්මය තමයි මොකදද ඇස එහි යම් චන්දරාගයෙන් බැසගැනීමක් වේද ඒ තමයිහි උපාදාානය තම හිවඋපාදානය එතෝට දැන් අපි එසේ බැස නොගැසීම පිණිස බැසගන්න ඇතුීන්ටනඟ යමකද කරන්න ඕන. බුදුදේශනාව සූත්‍රයක් තියෙනවා පරිජානාත සූත්‍රයේ කියලා. පරිජානන සූත්‍රයේ කිය සූත්‍රයක් තියෙනනවා. ඒ පරිජාන සූත්‍රයේ බුදුරජන්සයනුදනව දාලකෝොමද. චක්කුංකෝ බික්කවේ අභිජානන් පරිජානං විරාජයන්, පජහං බබ්බෝ දුකක් කදාාය. එකහරි ලස්සන තුමාක් මොකදද චක්කුංකෝ භික්කවේ අභිජානම් පරිජානං විරාජයන් පජහං බ්බෝ දුකක් කන්දාය. එතර මේ දුක නැසීමට සුදුසුවන තත්ත්ය ගැයි මෙතන ධර්මය පැහැදිලි කරන්නේ. ඇස විශේෂම් දන්නේද අභිජා පරිජානම්. පිළිසිඳ දන්නේද விරජවිරගයට පමුණුවන්නේදරජ පජහං මාර්ගඥානය දුකරන්නේද බබ්හෝ දුக்கක් කந்தය බඳ තත්වය පින්නොත් මහණෙන දුක නැසීමට සුදුසුවේ. මේ... සත්ත්වය දුක නැසීමට සුදුසුවෙන්ට නං අපට උපාධානයට හිත්තූ ධර්මය ඇස එහි චන්දරාගෙන් බැස ගැනීමමයි උපාධනේ මෙන්න මේ මට්ටමේදී අපි මේ අවබෝධ කරනවා නං ඒ අවබෝධ කරන ශ්‍රාවකහා තුළ අවබෝධය පිණිස මේ පරිජාණන සූත්‍ර මතුවෙච්ච රය අපට හරි වැදගත් දෙයක් පරිාන සූත්‍රයේ මතුුණහරය අපට හරිම උපකාරාර්ථීන් වැදගත්. එතු චක්කංකෝ බික්කව ඇස සම්බන්ධව අභිජානං විශේෂෙන් දන්නේද පරිජානං පිරිසිந்த දන්නේද විරාජයන් විරාජයට පමණුවන්නේද. ඉට පස්සේ පජහන් මාර්ග ඥාණය ඇසුරු කරගෙන දුරු කරන්නේද එබඳු තත්ත්වය බබ්බෝ දුක්කක් කන්දාය එබඳු තත්වය දුකනැසීමට සුදුසුවේ කියලයි බුදුරජාන්ොසය අනු දෙන වදාළි ඒ තත්ත්වය තමයි දුක නැසීමට සුදුසුුව එන්නේ දුක නැසීමට සුදුසුවන තත්ත්වයට අදාළ අය ආවේනික ලක්ෂණ කියද දැම්මතන කියන්නේ පහ මෙන්න මේ පහට එකතුවීම තමයි ප්‍රඥ්ඥාව ප්‍රඥ්ඥාව කියන්නේ මේ කියන කාරණා පහට සමවදින හැකියාවට තමයි අපි ප්‍රඥඥාව කියල කියන්නේ අභිජානං ඇස විශේෂෙන් දැන ගණ්ඩෝඩ එ ඇස විශේෂෙන් දැනගන්න කොට අපිට මොකක් ඇස සම්බධ විශේෂෙන් තේරෙෙන්න්නේ ඇස ඕලාරික බවත් සංකත බවත් පටිච්ච සමූපන්න් බවත්තමයි තේරෙන්නේ එතුර එයා ඇස විශේෂීන් දැනගන්නවා එත ඇස විශේෂෙන් දැනගන්නවා කියල කියන්න ඇස ඕලාරික බවත් සංකත බවත් පටිච්ච සමූපන්න බවත් පටහගණ්ඩයි තියෙෙනෙ ඊට පස්සේ පරිජානන් පිරිසිද දැනගන්නවා එත ඇස සකස්සුනි කොහමති කියල දැන ගන්නවා ඇ සකස්ුනේ නාම රූප ධර්මයන් නිසා එතකොට ඒ නාමරූපධර්මයන් ඇසුරු කරගන නාමරූපධර්ම නාමරප ප්‍රත්තියන් හටකත් ඇස විරාජයන් විරාගයට පමුණුවන් ෝන එතන මෙතන විරාගයට පමණුවනවා කිය කිය අම කක්ද මෙත රාගයට පමණුවනවා කියල කියන්නේ ඇස ඇසුරු කරගන රාගය නූපදින මට්ටමටම ඇස ඇසුරු කරගන රාගේ නූපදින මට්ටමටම රාගයායි කවදාවත් උපදින්න නැතිමට්ටමට ඇස පිළිබඳව පිළි පැදීමක්කයා තුළ මත්තු කරගන්නවා එතුො යාට රූපේගන් ස සේ ස්වභාව අවබෝධ කරන්න වෙනවා එතට ඇසේ සොභාව අවබෝධ කරනකොට එයා ඇස ගෙනත් අවබෝධ කරන්නවා එසන් දකින රූපය ගැත් අවබෝධ කරනවා ඒවගේ අර දකින මට්ටම තුළ හටගන්න නාම ධර්මටික ගැත් ඒ අවබෝධ කරන්නවා එතකොට අවබෝධ කරනකොට විරාගයට පැමිණෙනවා එයාට ඇස සම්බන්ධ වරාගයක් උපදින්නේ වැද හේතු පල දහමින් සකස්වෙච්ච සංකත ස්වභාවට අයිති ඇතිවෙලා නැතිවල යන වභාවට අයිති දෙයක් ඇැටියටයි යා ඇස අඳුනා ගන්නේ ඇස තේරුම් ගන්නේ ඇස ගැන යාට වැටහෙන්නේ බඳුවනා කාරයටයි. එතකොට පජහන් මාර්ගඥඥානය ඇසුරු කරගන යා ඥානය ඇසරු කරගෙන දුරු කරනවා. ාන ඇසුරගන දුර කරනවා කියන්නේ අභஞ්ඥාතභාවයෙන් පරිඥාත භාවෙන් පහනත්ත ස්වභාාවෙන් ඇස විශේෂ ඥානය ඇසුරු කරගන පූර්ණවබෝධය ඇසරු කරගන ඇස සම්බන්ධව උපාධානයට හිත්තුූ ධර්මයක් වන ඇස උපාධනයේ සුභික්කවේ දම්මෝ දේශිශසාමී උපාදාානංච තන්සුනාත මහනින් උපානයට හිත්වූ ධර්මය දේශනා කරන්න එක ොහොඳට අහගන්ඩ කියල බුදුරජනස වදාලනනි චක්කුම්භික්ව උපාදාානියෝ දම්ම යෝ තත්ව චන්දරාගෝ තන් තත්ව පදාානං පිවත් මහනිින් උපාදානීට ඇස හිත්වූ ධර්මයක් එහි යම් න්ද චන්දරාගයක් වේද ඒ එහි උපාධානයයි එමන ධර්මී තියෙන්නේ උපාධානියෝ දම්මෝ යෝ තත්ත චන්දරාගෝ තන් තත්ව උපාදානං ඇස චන්දරාගයට හිත්තූ ධර්මයත් ඇ උපාධානයට හිත්තූ ධර්මයක් එහි යම් චන්දරාගයකින් බැස ගැනීමක් වේද ඒ චන්දරාගෙන් බැස ගැනීම මයි උපාධානය කියල කියන්නේ උපාධනය යන ඔන්න ඕකට එතට දැන් එතකට මේ යම් චන්දරාගයක් වේද ඒක උපාධනය නම් චන්දරාගේ දුරුකිරීම පිණසයා ඇස පිළිබඳ පරිජාණන සූතරයට අනුව යා ඇස ගැන චක්කුම් කෝ බික්කවේ අභිජානම් පරිජානම් විරාජයන් පජහම් බ්බෝ දුක්කක් කන්දාය ඇ විසිේන්දැගන ලුව පිරිස විශසිෙන් දැනගන්නකොට හේතු පළ දහමින් සකස්වවෙච්ච සංකත ෝලාරික මටමින් ඇස වැටහිෙන්නේ. පිලිසින්ද දැනගන්නකොට ඇත ඇස ඇතිවෙලා නැතිවල නාකාරයටයි වැටහිෙන්නේ විරාජයන් විරාජයට මනුවනකට ඇස හේතු පලදම හටගත්ත නිසා හේතු නිරුදනකට නිරුද ව නාකාරයට වැටහෙන්නේ ර්ග ඥානින් බලනකොට සා අනිත්‍යවසින් නනාත්මෝසිං අයිවැස් වැට එෙන් එතකොට එබඳු ආකාරයකට විමසීමක් තියෙනවා නං එබඳු ආකාරයට විමසීමක්තය එන්න තැනක බබ්බෝ දුක්කක් කන්දාය එතන තමයි දුක නැසින්ට හ දව් වෙන්නේ දුක දුරවෙලයන්ට හ දව් කරන්නේ එතර මෙන්න මේ විදියට පුද්ගලයා දකිනකොට අභං්ඥාතබ ඇස සම්බන්ධ අභ්ඥාත භාවයක්යා තුළ හටගන්නවා සම්ධ ශේෂ ඥානයක් කොපදවා එතර පූර්ණාවබෝධය පිණිසයාට අනිවාරයෙන් සමාධීෙන් උදව්වක් ගණ්ඩ වෙනවා. ඇස සම්බන්ධ පූර්ණාවබෝධය පිණිස ඒ පුද්ගලයාට පින්නත්ම සමාධියෙන් ස්ථීරව උපකාරයක් ගණ්ඩ වෙනවා. එත අපේ දැන් මෙතන කාරණත් තුනක් අපි මේ විග්‍රහයේදී පැහැදිලි කළා ඇයි අපි මේ ඇස් ගැන ඉතර කතා කරන්නේ ඇයි අපි මේ ආයතන ගැන නිතරම කතා කරන්නේ කෙනෙක් අහන්ඩ පුුවන් වෙනේවා නැද්ද කතා කරන්න ඕවම කතා කරණය ඇයි ව මුුත් නැද්දෝ ඔබ තමුන්න්සල්ල කතා කරන්න කියලා කෙනෙක් අහන්න පුළුවන් පින්නත්නී මේ ඇස ඇසුරු කරගෙන මයි දිට්ට්‍ය ආශ්්‍රලෝ මෝරන්නේ මේ ඇස ඇස භාවිතේ ඇතුළෙමයි පින්වත්නී කාමරාග පටිග මෝරන්නේ මේ ඇස ඇසුරු කරගනමයි පින්නත්නී කාමආශ්ලෝමෝරන්නේ මේ සසර වනාහි සසර කියල කියන්නේ ඇස ඇසුරු කරගන අවිද්‍යාාවන් තෙත්වීයාම පදනම් කරගනම උද්ගත වන තත්ත්වයක් ඒනම් ඇස අවබෝධ කිරීම තරන් වටිනා දෙයක් තවත්වී නොවද. ඇස අවබෝධ කිරීම තරම් තවත් වටිනා දෙයක් නෑ. එතකොට දැන් අපිට තේරෙනවා මේ අපි දුරු කළ යුත්තේ කෙලෙස්ටිකමයි දුරු කළ යුත්තේ කෙලෙස්්ටිකමයි එතොට කෙලෙස්ටික දුරුකරනවානං කෙලෙස විදියට අපට පෙනන්නේ උපාදාානීමයි උපාධනමයි උපානය ඇසරු කරනි තන්නාව තන්නා සුරුරනය අවිද්‍යාව එ පොදී කටික කියලගත්තත් අවිද්‍යතන්නා උපාධන එරිකතමයි කෙලෙස්ටික දැම් භාග්‍යතු වහන්සට අනු දෙන වදාලේ කොහොමද උපාද පිවත් මහනිනි උපාධානයට හිතයිශී ධර්මයේ නුඹලාට කියන්න උපාධානියෝච භික්කවේ දම්මන් දේසේති දම්මන් දේශස්සාමී උපාදානංච තංසුනාත පිවත් මහනින් උපාධනයට හිතයිශී ධර්මය දේශනා කරන්න අහන්ඩ එක. චක්කුම් භික්කවී උපාධානියෝ දම්මෝ ය තත් න්දරාගෝ තන්තත්තව උපාදානං උපාධනයට හිතයිශී ධර්මය තමයි ඇස එහි යම් චන්දරාගයක් වේද ඒකමයි උපාධානේ. චන්දරාගේ මයි උපාදානය. එතකොට අපි උපාධානය කර චන්දරාගේමයි වෙන දෙයක් නෙමේ චන්දරාගේට පදනම් වෙච්ච ලෝකයේ මෙ ඊට පස්ස අපි තුරුල් කරගන්නවා ඒකතමා පිට වෙලා තියෙන්නේ එතන දැ මේ ප්‍රශ්නය විසඳා ගැනීම පිණිසයාට අවබෝධාත්මක ශ්‍රාවකයක විදිර විමසා බලන්් ෝනද දෙවනි පියවරේක වොමකද පරිජාන සූතරයෙන් අපි පැහැදිලික පරිජාණන සූත්‍රයේ දී අපට භාගතු වහන්සේ අනු දනවදාළේ. පරිජාන සූත්‍රයේ බුදුරජණසු වදාලා චක්කුන්කෝ බික්කවේ අභජානම් පරිජානං විරාජයම් පජහම් බ්බෝ දුක්කක් කන්දාය. පින්නත්මහනන ඇස විශේෂෙන් දන්නේද අභිජානම් පරිජානම් පිලිසිඳ දන්නේ ද විරාජයන් විරාගයට පමණුවන්නේද පජහන්. මාර්ග ඥාණය ඇසු කරගෙන ඇස පදනම් කරගන උපාදානී දුරු කරන්නේද බබ්බෝ දුක්කක් කන්දාය ඒ මට්ටම තමයි දුක නැසීමට සුදුසුුවන්නේ එතොට ඒ දුක නැසීමට සුදුසුවන මට්ටම පින් අපිට අභි්ඥාත විශේෂ ඥානයක් වුමනා කරනවා දේශනාව අහල පවා ඒ ඥානයේ තමයි අපි හදන්නේ දේශනාවහලා ඒ ඥානයේ තිවුර කර ගණඩ තරම් දේශනාවත් මේ කාලේ ප්‍රබල නෑ ඕගොල්ලන් තුල තියෙන සුතමය ප්‍රඥාවත් ප්‍රබල නෑ. පරි්ඥාතභාවේ එතකොට ඒ විශේෂ ඥානය කරාපට එකතුවෙන්න බැරි නිසාම අපේ සිත පූර්ණ අවබෝධය පැත්තට එකතු වෙන්නේ. පූර්ණ අවබෝධය පැත්තට එකතු වෙන්නේ . ඒනිසාම අපි චන්දරාගේ දුරුරගණඩ බැරි වෙලායි තියෙන්නේ ඒ නිසාම අපට චන්දරාගේ දුරුකරගණ්ඩ බැරිවෙලයි තියෙන්නේ පින්නත්න එතොේ චන්දරාගේ දුරුකරගණ්ඩ බරිවෙච්චකම ඇතුළේ අපි තුළ පවතින්නේ බොහෝම බරපතල අනාතකමක් බරපතල අනාතකමක් පවතියන්නේ එතකොට දැන් අර බුද්ධදේශනනා පැහදිලි කරන අභ්ඥාත පරි්ඥාත පහනත්ත කියන ස්භාවි විශේෂඥානයේ පූර්ණවබෝධය ඇතුළේ අ උපාධානය දුරුකරගන්ට බැරිියයි අපට ඇස ගැන විශේෂඥානයක් නෑ අපිට ඇස ගැන පූර්ණ අවබෝධයකුත් නෑ එනිස ඇස හැමදාමත් අපට උපාධානයට හිතයිශී ධර්මයක් උපාධානයට හිත්තූ ධර්මයක්. එතට දැන් අපිට පූර්ණ අවබෝධයක් නැති නිසා ඇස ස්භාවෙන්ම උපාධානී පැත්තර තම හැරන්නේ. ස්වභාාවෙන්ම උපාධානී පැත්තට හැරන්නේ. එතුර අපිට උපාධන පැත්තරටේ ඇස හැරෙන කොට උපාධානය පැතට හැරලා ඇස පදනම් කරග නවත නවතනානගතයේ දුක සකස්වන කොට අපි මකත කරන්න ඕන. එතුට අපි විශේෂ ඥානයේ පාවිච්ි කරලා පූර්න අවබෝධය පාවිච්චි කරලා අ උපානයේ ගොඩනැගෙන නති ආකාරයට ඇස තුළ යම් ප්‍රවේශමක් ෘස්තාවර ගණ්ඩුවන පරිස්සම කදා ගන්නු නේ කාරියට එක මේ වගේ දැන් ගවේ කුඹුරක් මැදින් ගෙනියෙන කොට කුඹුරක් මැදින් ගෙනියෙන කොට ඒ ගවයාමකද වෙන්නේ එ ඒ ගව අනිකං ස්වභාවෙන්ම ගොයමට හැරෙනවද නැත්ද හැරෙනවා ස්වභාවෙන්ම කුඹුරක් මැදිින් ගවේ ගෙනියෙන කොට ඒ නිකම්ම ගොයමට හැරෙනවා ගොයම උන්ට හුරු කරන්නට දෙයක් නෑ ගවයක නිකම්ගවයක් ගනියරදිගේ ගෙනියන නොනම් කෙලීම ඒ ගවයක් ගොයම පැත්තට හැරෙනවා එතු අර ඒ ගවයා ගොයම පැත්තට එක පාරම හැරෙන කොට අපි තුළ තියෙන් ඕෝන මොකදද පිතුළ තිෙන්න්න ඕන කෙවිටම් පහරදින ලක්ෂණය නැත්තං අලාබේ විඳවන්ඩ වෙන්නේ උරුමක් කරවාට අයිතිකාරයට තමයි අලාබේගේ වඩ වෙන්නේ. වන්දිග වන්ඩ වෙන්නේ සංසාරයේ කල්ප ගණන්ගලි ඒ හැටි සංසාරයටට වන්දිගේ වන්ඩ වෙන්නේ කල්ප ගණන්ගලි මේ වගේ අවුදු දහකින් පාලකින් විසකින් පහගෙන් නෙවී. ඒනිසා මේ ඇසේ ස්වභහවි එක. ස්වභාවෙන්ම ඇස කියන්නේ උපාදාානයට හිතයිශී ධර්මයක්නි උපාධානයේ සුභික්කවේ කියලනි භාගතු නස වදාළී චක්කු භික්ව උපානයෝ දම් යෝතත්ත චන්දාගෝ තන් ත් පදාාන කියලනි භාගතන ස්වාදාළී එතුළ උපාදාානයට ඇස කියන්නේ හිතයිශීම ධර්මයක් උපාධානී කරගන්න විදි උපාධානයට එහි චන්දරාගෙන් බැසගන්න විදිිය ඇසට අමුතුුවෙන් ඒත්තු ගන්නන්ට දෙයක් නෑ මුතු කියල දෙට දෙයක් නෑ පින්නත්නේ නිකම් හැරෙන්නේ ගොයම පැත්තට ගවයා අන්නේ වගේ ඇස කියන්නේ කොහොමත් උපාදානට මනාපධර්මය ඒ බැස ගැනීම වේද ඒක මයි චන්දරාගේ කියන්නේ එතුක මොකද කරන්න ඕන මේ ගවයක් ගොයම පැත්තට හැරෙනකොට කෙවිටින් පහර දෙෙන් ටෝන කෙවිටින් පහරදින්න රෝඩ කෙවිටම් පහර දෙෙන කොට මොකදරන්නේ ගොවයා ඉස්සරහට පනිිනවා ඉස්සරහට පාණිනවා එතකොට ඉස්රාට් පැන්න්නට ගවයාගේ සවභාාවෙන නැවදක් ගොීමට හැරෙනෙක එතු ආයිත් ගොයීමට හැරෙනවා එතුකට අමකද කරන්නේ තදීම් පහරදිෙන් ඕෝන ආද ගොමට තු හිටත් වොට අදම් පහරදින්න ලෝන එතුරට තමයි නේරෙන් හට පනින්නේ න්න ඒ වගේ පින්නත්නී මූලික මට්ටමේම අපි මේ ඇස ඇසුරු කරගන චක්කුම්බික්කවී උපාධනය දම්ම ය තත් චන්දරාගෝ කියපු තැනදී සීලක අනුග්‍රහ ගන් ඕන. සීලකින් අනුග්‍රහයගත්තට මදී සම්පූර්ින් චන්දරගින් හිස්වෙන් ඕනම් චන්දරගෙන් සම්පූර්ණින් සිත මුදවා ගණඩ ඕනනං සමාදීනුත් උදව්ව ගණ්ඩ ඕන මොකද ගවයා ස්වභාවෙන්ම ලියද්ද පැතරම හැරෙන්නේ එතකොට ඒ සමාධීෙන් උදව්ව ගන්න කොට සමාධීෙන් උදව්ව ගන්න ශ්‍රාවකයා තුළ ඇතිවෙන්ටෝන ඇසෑඇ සුරු කරගන සමාධයට ආවයනික ලක්ෂණ ගණනාවක්තියනවා එතක ඒ සමාහිතභාවය පිණිස එයාට යම්කිසි ආකාරයක සේ පාරිශුද්ධිය වඋමනා කරනවා. එක ඇස ඇසු කරගන සුපුරුදු විදිහටම චන්දරාගෙන් තෙත්වෙන ආකාරයේට ඇස පරිහරණය කරන මට්ටමක් ඇතුළ මේ ප්‍රශ්ණි ගඩන් බෑ ඒ ඇස පිළිබඳකට ධර්මය තොරනෝ ඉන්ද්‍රී සමන්ත පටිපාදනතා කියලා. එතකට ඇස පිළිබඳව ස ඇසන්දකින රූපය පිළිබඳව. එක්තනා යම් කිසි ආකාරයෙක විශුද්ධගතවීමක් සීල විසුද්ධියෙන්ගත් අනුග්‍රහය තිටෝන. ඒවගේම ඇස ඇසුරු කරගෙන ඒ පුද්ගලයා සමාධිය තුළින් යම් අනුග්‍රහයක් ගන්නවානං අර චන්දරාගෙන් තෙත් නොවීම පිණිස යෝතත්ත චන්දරාගෝ තන්තත්ව උපාදානං කිය පුවිදියට, චන්දරාගයක් වේද ඒකමයි උපාදානයකපු තැනදී යම්ආකාරයක එබඳු ආකාරයට අනුපාදායි මට්ටමට හිතහදාදන්න ඕනම් සද්ධාව ආදී ඉන්ද්‍රීිය ධරමයන්ගේ බලධරමයන්ගේ යම් වැඩීමක් තියෙන් ඩෝන එ සද්ධාව තියෙන නිසායේ පුද්ගලයා තුළ මොකදද වෙන්නේ සද්ධාව තියන නිසා බුදුරජාන්සිකර තින් සද්ධාවටනේ භාග්‍යවතු වහන් ඇස ගැ කොද පිළිපැත් ුදුරාණන්හන්සේ ඇසුම්බඳු කොමද වැඩළේ කියලා යටට වැටහෙනකොට බුදුරජාණන් වහන්සේ ඇසෙන් රූප බලලා ඒ රූපය කරේ නොැලුණු කෙනෙක් ඒ රූපය කරනේ නොගැටුුණු කෙනෙක් ඒ රූපය කරනේ මුලානොඕනු කෙනෙක් ඒ රූපය කරෙ තන්නාව දුරු කළ කෙනෙක් ඒ නිසයි මම සරණගේ භාග්‍යතුන් වහන්සේ අරහං කියල කියන්නේ කියලාර ශ්‍රද්ධාව තියන කෙන බුදුරජාණන් වහන්සේ නයාගේ වීරය විදිටයා සලකන්නේ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා, වීරත්වයෙන් සකන්නේ බුදුරජාණන් වහන්සේ මයි බුදුරජාන් වහසේ මයි සලකන්නේ. එතොර දැම් බුදුරජාණන් වහන්සේ වීරත්තයෙන් සලකාගත්ත තැනක බුදුරජාණන් වහන්සේ වීරත්වෙන් සලකාගත්ත තැනක, භාග්‍යවතු වහන්ස වීරය අවිදිර සලක ගත්ත කෙනෙක් භාගතු වහස ඇස සම්බඳව යවි දිකද පිපද. ඒ පිළිපැදපු විදියට යායට එකතුෙන්ඩ අයුමනාවතිය දැන් භාගතුහන්සේ ඇස සම්බන්ධව යම්විදයකින්ද පිළිපැද්ද. ඒ පිළිපැද්ද කතාව ඇතුලේ භාගතු වහන්සේ කවදවක් චන්දරකිපදදුුණනි නෑ පින්නවත්ම. චක්කුම්ඹික්කවී උපාදාානියෝ දම්ුවෝ ය තත්ව චන්දරාගෝ තන් තත්ත් උපාදානම් කියන එක උපාධානයට ඇස හිතයිශී මනාපධාරමයක් එහි චන්දරාගයක් වේද ඒකම තමයි ඒකේ උපාධානය කියපු තත්ත්වය භාග්‍යවතුහසට පැනවු නෑ ඇයි බුදුරජාණන් වහන්සේ ඇස අවබෝධ කරලා තිබබේ විශේෂඥානයේ පදනම් කරගන අවබෝධ කරගන තිබබේ. පූර්ණ අවබෝධයට පත්වෙ ලයි තිබේ එනි සාර පරිජාණන සූත්‍රයේ පැහැදිලි කලාා වගේ චකුන්කෝ භික්කවේ අභජානම් පරිජාණන්ං විරජයන් පජහම් බා බෝදුක්ක කන්දායක එනක තුළ අපගේ බුදුරජාණන් වහන්සේ ස්ථාවර වෙලයි වැඩහිටියේ. භාග්‍යතුන් වහන්සේ ස්ථාවර වෙලයි වැඩහිටියේ භාගතු වහසේ ඇස විශේෂෙන් දැනග නයි ති්බේ භාග්‍යතු වහන්සේ ඇස පිළසිඳ දැනගෙනනයි තිබබේ භාග්‍යතු වහන්සේ ඇස විරාගයට පමුණුවවලයි තිබේ භාග්‍යතු වහන්සේ මාර්ගඥානයේ පදනම් කරගන. ඇසකෙ කෙස් කතිය සම්පූර්ණින් දුක නැති කරලායිති දුර කරලායිති. බේ සභාගත වන්ස දුක නැතිර වැෙහිට. ාගතුනාන්ස ඒවිදියටම පරිජාණන සූත්‍ර මතුකරපු අර්ථය බඳු ප්‍රායෝගික තත්ත්වයට භාගිතුනන් සමයදිල තිබ නිසා අ සමාධිය දියුණු කරනකින් උදව්ව ගන්ඩ කැමැතිකෙන් හරියටට ගවයා ආයෙත්මි යම්කිසි ආකාර ගවයා ගොය ගවයා නියරට වදිනකොටම ලියදදට ඇරනුොට කෙවිටම් පහර දුන්නා වගේ. එදකොට තවටිකක් යනකොට ආයත් ගවයා නිකම් සවභාවේම ලියදට ඇැරෙනකොට ඊටත් වඩා කෙවිටෙන් තදින්ම් පාරදනවා වගේ. මෙතර මකද මේ කර අ සමාදී මුද්ව ගන්න යි තුො සමාදී මුදව ගන්න කොට ඒ සමාධීයට ආවේනික මූලි තත්ත්වයන්ටිකක්ේ නවා අපිට ශක්තිමත්වෙන්ට ඒ මූලික තත්ත්වයන් මතා අපි ශක්තිමත් නොවිච්ච තැනක සමාධී අරථය තුළින් මේ ගවයාාව පරිස්සමින් ලියද්ධටහානයක් වෙන්නෙත් නැතුව ගවයටහානයක් වෙන්නෙත් නැතුව ගවය අනසල් හරියන්නේ එතු ගවයාත් එතර කරන්න මෝන නංම් නියරින් ගෙනියන්ටම වෙනවා අන මේ ගවයා ගොයම කණ්ඩ පුළුවන් එතකට මටයි යානිය කියලලා නියරරිෙන් එහ පැත්තට නොගිහින් ඉට පුලුවන්කමක් නෑ ඒත් එක ගවයා නසල හරියන්නෙත් නෑ පරිස්සමින් ගවයා නියරිින් එතර කරන්න ඕන හැබැයි ගවයා නං සවභාවේම ලියදට හරෙනවා හැෙනවාමයි. දෙවනිවතාව ියද මැදදි හැරෙනකොට ට වඩා කෙවිටෙන් හයම් හර දෙෙන් ෝන ඒ පරදිම ඇතුළේ තමයි ගවයා එක් මනින් ලියද් දෙෙන් එ හට පැනගන්නේ නියරෙන් එහට පැන ගන්නේ ගොයමට හැරෙනකොට ආනේ කාපපුදෙන් කමක් නෑ කියල හිතුව තඒක වන්දියගේ වන්ඩ වෙන්නේ උුමකරවාට හිමිකරවාට ඒරි සපරි සං වෙන්ඩෝන ත්වයක් තියනෙ භාගිතුන හසවාදාල විදිහයට එතුර දැන් මේ අර ශ්‍රද්ධාවාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමානුපාතිකමක් අරවත්තු විසඳ කිරියතාවයක්ත් එක්ක සම්බන්ධ යම්කිර පිරිසුදුකමක් සීලේ ඇසු කරගන රූපය සම් පරිහරණයේ කරදයම් පිරිසුදුකමක් කුවමනා කරනවා ඒ වත්තු ව විසද කකිරියාාවක කලපිකට ධර්මිකයන්නේෙ මීට කලින් දේශාව පැදිලි කරලතියෙනවා. ඇතුළ ඉන්ද්‍රිය සමන්ත පටිාදනතාව ඇතුළ අර සද්ධදී ඉන්ද්‍රියන් ධර්මයන්ගේ බලධර්මයන්ගේ බොහම සමානෝ පවත්වා ගැනීමක් කටති න්දෝ. තොරයි ඉන්ද්‍රියධර්මයන් බෝම සමාන්තරෝ ඉන්ද්‍රියධර්ම බලධර්ම සමානෝ පවත්වාගැනීම කවශ්‍ය නං ඒ ඉන්ද්‍රියධර්ම බලධර්ම සමමානෝ පවත්වාගණඩ ුවමනකමක් තියෙන තැනක පින්වත්න්නේී අපි කොහොම වැඩ කර්ඩඕන ඉද්‍රිය ධර්ම බලධර්ම සමානෝ පවත්ව ගණඩනං එක මේ සම්පූර්ණයෙන් පින්වත්නී චකුන්කෝ භික්කවේභිජානම් පඩිජානන් රාජයෙන් පජහ බ්බෝ දුක් කන්දායකය වයට උදවතම ඉද්‍රිය ධර්ම සදහාව තිබ්බොත් බදුරජන්ස ඇසැනකොහොම පිපදත්ක්ක ල වීරිය කියන ඉන්ද්‍රිය ධර්මී තිබොත් යාටම මේ ඇස ඇසුරු කරගන උපාධානයට හිත් වූ ධර්මය ඇස උපානයටට හිත් වූ ධර්මයක දෙර දැනගෙන උපාදාන පදනම් කරගනට චන්දරාගයක් වේ දැස ඇසුරගන චන්දරාගම උපාදාන කළ දැනගන ඇස පාරිහරණය කරදී චන්දරගේ උපදිනවාද උපාානය හටගන්නවාද ඒක අකුසලතාවය විසයේහිම දකින හැකියාව තියාගන්න අකුසලතාවය විසයේහිම දකින හැකියාව ගන්නවා පෙන්වත්න එක දක්ස කමක් එක තිීන් ඩෝන බුදුරජනි ශ්‍රාවගේ හුුණ එතුට ඇස ඇසුරු කරගන යම්කිසි ආකාර ඇස විශේෂෙන් දැන ගනීමක් ඇ එක කුසලතාවයක් එක සාමාන ලකට තෙරෙන්න්න තිකා ඇස ඇසුරු කරගන පිලිසිඳ දැන්නද එක කුසලතාවයක් ඇස ඇසුරු කරගන විරාගයට පැමිණින්නේද කුසලතාවය ර් මාර්ගඥානය ඇසුරු කරගෙන ඇස පදනම් කරගන චන්දරගේ දුරු කරන්නේ ද කුසලතාවගන්න දැන්යට කුසලතාවයක් පේෙනවා අකුසලතාවය පේනවා එක් තමයි සම්මවායාමේ එත ඒකට තමයි කියන්නේ වීර්ිය ඉන්ද්‍රිය කියලා එතුට දැ ඊළඟට පින්නත්නී සද්ධා රිය සතිය සතිය තිබ්බාම එතුට ඇස කිය එක සකශචේච දෙයක්නී ඇස ගැන සකස්වෙච්ච සභාවය දන්න තියකන මේක තිය බපතලම අවුස සහගතකම ඇස පටච සම්මුපන්නයි හේතු පලළධමින් සකස්වෙච්චකා කෝලාරක මටකක් සංකත ස්වභාවයට අයිතියකක් එතුන මේ විදියට දැකලා ඇස සම්බන්ධව සම්පූර්ණයම ඇසේ ගැඹුරු කතාවයා වටහා ගන්නවා ඇසේ ගැබුරයා තේරුන් ගන්නවා. එතොට ඇස සම්බන්ධව ඇසයා ඇසේ යම්පහලවීමක් ඇත්ද පේන මට්ටම ඇත්්ද එක ඇස ඇසරු ඇස පදනම්රන නාමරූ පහට ගැනීමෙන් ඇත් අදකි නද්දකීමක් ඒ නාමධර්මයන්ගේ ඇතිවීම නැතිවීමත් රූපය ඇතිවීම නැතිවීමත් අවබෝධ කර ගැනීම පි සති ෝමනා කරන සති ඉන්ද්‍රිය ඊ පස්සේ මේ සමාධ ඉන්ද්‍රෝමනාරන හොඳට ඒල එකඟ විච සිියයක් ුමනා කරනවා ඇස ඇසුරු කරගන උපාධානයට හිත්තූ ධර්මයක් වෙච්ච ඇස තුළ චන්දරාගෙන් බැස ගැනීමමයි උපාදාානය කියන එක ගොඩන් නොගැනීම පිණිස නැවත ගොඩ නැගෙන් නැතිවෙන්ට නං එක කුසලේ මත එකඟවෙච්ච සිතක් වුවමනා කරනවා කුසලේ මත් එකඟවෙච්ච සිතක්ුවමනා කරනවා ඒ කුසලේ මත් එකඟවෙච්ච සිත තමයි සමාදිය ඇස කියන්නේ නිරෝධ ධර්මයක් හැටියට දකින හැකිිය අවමනා කරනවා එක තමයි පඥ්ඥා ඉන්දරිිය.මන්න මේ විදියට අර ගවයා මේ මැද දිත් ගොයම පැතර හැරෙන් පුුවන් අවකාසි තියෙනකොට අයිත් කෙවිටින් හන්්ඩනගේ සමාධීෙන් අභියෝග කරන්න ඕන පින්නත්නී ඇස තුළ අභිජානම් පරිාන අභානම් පරිජානං විරජයන් පජහම් බ්බෝ දුක් කන්දාය එකකපු තැනැටිකතු වෙන්ටනම් එහට අනිවාරෙන්ම පින්නත්නී අනිවාර්ය වසයෙන්ම එයාට මේ විදියට ඉන්ද්‍රීිය ධර්මයන්ගේ උපකාරාර්ථය උමනා කරනවා. එතු ගවයා මැදදි ගොයම පැත්තට හැරෙනකොට පහරදිනවා වගේ සමාධීෙන් උපකාරය ඇතුව තමයි සම්පූර්ණිය සවබෝධ කරලා ඇසින් නැවත කවරාකාරයකවත් කෙලෙසිය කට නොගන්නා මට්ටමට සදාාතනිකව නිවිලා අවබෝධය තුළින් සැබෑ ජයග්‍රහණය කරයි න්න තියන්නේ ඊළඟට පන්නත්නීමේ ඒ ශ්‍රාවකයා තුළ නිමිත්ත කුසලගාවය තියෙන් ඩෝන ඒවගේ සමාධිය පිණිස මැදහත් වීරක් තියෙන්ටඕන සමය චිත්තස්ස පක්ගන්න තා සමය චිත්තස නිගන්නතා කියලා මීට කලින් දේශනාවලදී අපි කියල දීලා තියනවා තිබන්න බවාදී කාරණාවලින් උපකාරයක් නැත්තං සම්මා සමාධයට සමවදන්න බෑ එතවට සමාධිය නැති තැනක මොකක්ද වෙන්නේ සමාධිය නැති තැනක අර ගවයා ගොයමට හැරකොට ලියත්ද දැන්සාමනේ නියරෙන් ඇතුළට ිහි ටිකදුරක් යනකොට ආයත් ගොමට හැෙනකොට කෙවිටින් පහර නොදුන්නා වගේ කෙවිටින් පහර නොදුන්නා වගේ එතුට ැම්මඉන්න මිබඳු කුසලතාවයක් බුදුරජාණන් වහන්සිගේ ශ්‍රාවකයකුට වුවමනා කරනවා ර මේ බඳු කුලතාවයක් නැති දැනක පින්නත්නි කවදාවත් අපට මේ යථාර්ථවාදී අවබෝධය කරා එකතු වෙන්න පුළුවන්කමක් නෑ පින්න්නවත්නී අපි කෝමිින් ෝමිං හරි මේ අවබෝධය කරා යන්ටඩං අපට මේ විදිට සමාධියනුත් උපකාරේ ගණ්ඩ වෙනවා ඉටවසේ අර ප්‍රඥාවෙන් උද උපකාරයේ ගන්නකොට තමයි පින්නත්න සාම්පූර්ණී මර විශේෂඥානයේ පද නම් කරගෙන පූර්ණ අවබෝධේයටය ශ්‍රාවක එකතු වෙන්නේ පූර්ණ අවබෝධයට එකතු වෙන්නේ එක හරියට අර ගවයා ලියද්දෙන් එහා පැත්තට පන්න ගත්තාවගේ ගොය මටහානයක් නොවී ගවයටටත් තානයක් නොවී අපි ගවයාව පෙළන්ඩේ යන්නේ අපි ස්ටබියෝ කරන්නේ එක අර බද්ධදේශනාවය අපි මතු කරන්නේ සංඥා නිරෝධයහා නිරෝධ සංඥාපක දෙදක් විදිට එතු සංඥාව අපි නිරුද්ධ කරන්නේ පේන මට්ටේදී ස්පියා ගන්න ඒ මට්ටමේදීම හේතු පල දහමින් සංකත ඕලාරික වශයෙන් අවබෝධ කරගන ඇස කියන එක සකස්වච දෙයක් ඇටට අපි අපි තුළම අවබෝධ කරගන ඒ අවබෝධය තුළම පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ විදර්ශනාත්මක කුසලතාව යඔස්සේ ඇස ඇසුර කරන ගොඩනගෙන කෙලෙස්කතිය සාම්පූර්ණය නිරුද්ධ කරලදානො එක්තම අප ප්‍රධාන සාකච්ඡාව තක දැඟම ්‍රඥාව පිණිසේ ශ්‍රාවකයා මේ විදියට සමාහිත සිතකින් උපකාරාර්ථය අරගන සමාධිමල් සිතකින් උපකාරාර්ථය අරගන එයා ඇසද නිරෝධ ධර්මයක් ඇට අවබෝධ කරනවා එතකොට එ ඇසගැත් අවබෝධ කරගන්නවා එයා රූපය ගැ අවබෝධ කරගන්නවා එයා චක්කු විඤ්ාය ගැන අවබෝධ කරගන්නවා චක්කු සම්පස්ේ ගැ අවබෝධ කරනවා ඒවගේ චක්කු සම්පස්ස ජාවේදන ගෙන අවබෝධ කරනු සංඥාවගෙන අවබෝධ කනවා රූප විර්කය ගෙන අවබෝධ කරනවා රූප විචාර ගැ අවබෝධ කරනවා රූප සංචේතනාවගෙන තවබෝධ කරනවා රූප තන්නාව ගැත් අවබෝධ කරනවා එතොට අන්න එතනදී තමයි ඒ ශ්‍රාවකයා පූර්ණ අවබෝධය කර එකතු වෙන්නේ එතුොඩේ පූර්ණ අවබෝධ කරාය එකතු වෙනකොට ඒ ශ්‍රාවකයාට ඇස ඇතුළේ වසන්නනික් නෑ කලයට තේරනවා පුද්ගලභාවේ කැඩිලයනු ඇස තුළි වසන්නෙක් නෑ. ඒ වසන්නෙක් නැති නිසාම ඇසමත පදිංචි වෙඩ බෑ කියලා. එයා ඇස අවබෝධ කරනවා. මේ ඇසේ ඇස තුළ ක්‍රියාවක් කරමන්නෙක් නෑ. මම දැක්කා ම දැක්කා දැක්කෙ මයි දැකෙ මයි කියලා. ඇසේ ක්‍රියාවලිය තුළ මමත්වය මෝරනාකාරයට. මමත්වය මත පිහිටා ඇස සම්බන්ධ අපි කල්පනා කලාට. මමත්වේ මතපිහිටා ඇසපි ඇසුරු කලාට පන්නත්නි අපිට අවබෝධාත්මක ශ්‍රාවකයේ කැටියට. ඇස තුළ ක්‍රියාව කරවන්නෙකු අපට දකිින් ලැබින්නේ. ක්‍රියාවක් කරවන්නෙකු දකින්න ලැබින්නේ. හේතු පල දහම නිසා, හටගත්ත ධර්මයහේතු නිරුද්ධවීම නිරුද්ධවී නාකාරයට පටිච්ච සමුපන්න තාවේමයි මතුවෙලා පේන්නේ පෙන දෙයක් නෙමේ පටිච්ච සමුපන්න තාව මයි මතුවෙලා පෙන්නේ එතු ක්‍රියාවක් කරවන්නෙකුත් පෙන්න එතකොට ඇතුළත වසන්නෙක් පෙන්න්නෙත් නෑ ක්‍රියාවක් කරවන්නේක් පෙන් ෙත් නෑ එතුඒට අපිගෙනව ඇතුළට නොවසන ගතියට අපි නොමකක්ද නිවාසී කියලා වාසේ කරන්නෙක් පෙන තු පලදහම විතරමයි පේන්නේ සංකත ස්වභා විතරමයි පේන්නේ මමත් ඒකින් යායට අහු වෙන්නේ ඇ ඇස නිරෝධ ධර්මයක් විදිහනය ප්‍රඥාවෙන් දකින්නේ ට පස්ස කාරක ක්‍රියාව කරවන්නක් පෙන්නේ ඇසේ ඊට පස්සේ වේදක ඇස ඇතුළේ විඳින්නෙක්න ඇසිං විඳ ඉන්න බෑ ඇස විදි ඉඩබෑ මේ ඇසේ ක්‍රියාවලයක්ක්තින හේතු පල දහමට අනුව විඳින්නික් නෑ එතකොට අදිිට්ඨායක විවිධ වූ කටයුතු ක්‍රියාකරවන්නක් නෑසේ එක විධ ව් කටතිකන මනාපේවා දකින්න මට්ටමට තමනාපේවා නො දකින මට්ටමට ක්‍රියා කරවක් නෑ හේතු පලදහමින් සකස්වෙලා එච්චරයි. ඇසේ ස්වාමිත්වයක් නෑ හිමිකරුවෙක් නෑසේ. ගේ මගේ ඇහැ කියල කිව්වට මම ඔයාවර හැකේ මගේ ඇස දෙක වගේ කියලා අ වටිනාකම අතිශයන් වර්ධනය වෙනකාරයට ඇස සම්බන්ධව යම්කිසි ආකාරයක පිළිපැදීමක් තිබබට ඇසේ ස්වාමිත්වයක් නෑ හිමිකරුවෙක් නෑ. ඒ වගේ තමයි වසගේ පවත්වඩ හැකියාවක් නෑ අධිපතිබාවයක් නෑ. එ මොකන්ති ඇසේ කතාව. සංකත භාවය ඕලාරික භාවේ පටිචි සම්පණ භාවේ. එතු දැ විදියට යම් කෙනෙක් මේ විදියට යම්වෙලාවක දැක් කොත් පින්වත්න්නේ ඒ දකින ශ්‍රාවකයා තුළ අවබෝධයමයි මතුවෙන්නේ අවබෝධයමයි මතුවෙන්නේ. එතුොේ අවබෝධය මතුවෙච්ච තැනක යම්වෙලාවක ඒ ශ්‍රාවකයාට පුළුවන්නන් මෙ මේ විදියට දකිට ආකාරද අතීතය හටගත්ති යම් එසක් ඇද්ද එක අතීතයම නිරුද්ධ වෙලා ගියා ඒ අයිවර්තමානය හට ගන්නේ අ හටගත් යම් එසක් ඇද එක අතීතම නිරුද්ධ වෙලා ගියා ය වර්තමානය හට ගන්නේ එක වර්තමාන බව අය හට ගන්නේ වර්තමානය එස්සේ යම් හට ගැනීමක් ඇද්ද වර්තමානම නිරුද්ධවලය නවා අනාගතය හටගන්න අනාගතය යම්ම හැ කටගන්නවාද ඒ හටගන්නහැ අනාගත නිරුද්ධ වෙලයනවා ඉන් මතු භවයකට යන්නේ නෑ අතීතය නිරුද්ධ වීගිය ඇස ආීතම නිරුද්ධ වෙලාිය ඒ වර්තමා වර්තමානීට අදාලනෑ වර්තමානය අද්දන්න බෑ වර්තමානය වර්තමානයේ පහල වෙන ඇස වර්තමානම නිරුද්ධවල වා එක ඉස්රහට යන්නෑ ස්සර භාවයකට එතුට අනාගත බව යම් ැහැක උපදිනවද ඒ ඒ නාගත උප ැහැ එතනම නිරුද්ධවල යනවා එතිින් ඉහාට යන්නේ නෑ එහාට යන්නේ නෑ එනමකද මෙවෙන්නේ නාම රූප මාත්‍රයක් විතරයි නාම රූප මාත්‍රයක් විතරයි එතකොට දැන් යම්වෙලාවක ඇසින් රූපය අද්දකිනවද රූපය අදකින බව ඇස දන්නේ. රූප දකිින් ඩෝන කියලා වුවමනාව ඇසට නෑ. එන මොකද මෙ වෙන්නේ චක්කුප්‍රරසාදයේ මත රපජායාව හැපීම නිසා චක්කු විඤ්ඥානය උපදිනවා ඒ චක්කු සම්පස්සය නිසා තමයි. දකින මට්ටම එන්නේ චක්ුසම් එතකට දැම්මකාක්ද වෙන්නේ චක්ු චක්කු ප්‍රසාදය මත රූපජාාව හැීම නිසා චක්කුමින් යන උපදිනවා එතුර මේ තුනේ එකතු ඉස් පසේ ස් පරිසයේ නිසා තමයි දකින මට්ටමඉන්නේ ස්රසේ නිරුද්ධවීම නිරද්ධව යන මටමක් තියෙන්නේ එතුට මෙහෙම ක්‍රියාවලයක් ඇතුළේ අපට ඇස යම් පහළවීමක් තුළ මනාප වසයනුත් පිළිගන්න කරමක්තියනවා. අමනාප වසයනුත් පිළිගන්න කමක් තියෙනවා. ඇයිහෙමේ මනාප වසයනුත් තමනාප වසයනුත් පිළිගැනීමක් ඇතිවෙන්නේ ඇයි පින්වත්න ඇස කියන්නේ උපාධානයට ස්වභාවයෙන්ම හිතයිශී ධර්මයක් චක්කුම් භික්කවේ උපාදාානියෝ දම්මෝ. යෝ තත්ත චන්දරාගෝ තන්තත්ව උපාදානං. උපාධානයට ස්වභාාවයෙන්ම හිතයිශී ධර්මි ඇස ගවයා ස්වභාාවේම ගොයමට හැරෙන්නේ කිරිවැදුුණු ගොයමක් ලඟින් යනකොට ගවයට කණ්ඩ කියලා ඒත්තු ගන්න අ්ඩුවමනා කරන්නේ ස්වභාාවයම ගවයා කිරිවැදිච්ච ගයම පැත්තට හැරෙනවා. එතකොට අන්නේ වගේ චක්කුම් භික්කවී උපාධානියෝ දම්මෝ යෝ තත්ත් චන්දරාගෝ තන් තත්ව උපාදානං ො ඒ එහි යම් බැස ගැනීමක් වේද ඒකමයි උපාදානයේ. දැන් අපි මේ විදියට ඇස සම්බන්ධ වටහ ගන්නේ අඳනගන්නේ තේරුම්ගන්නේ කුමක් පිණිසද භාග්‍යතු වහන්සිේ පරිජාණන සූත්‍රයේ මතුකරපු පාටය හොඳට ඔළුවට ගන්ඩ. චක්කුංකෝ භික්කවේ අභිජානම් පරිජානං විරාජයම් පජහම් බ්බෝ දුක්කක් කන්දාය. පත් මහනි ඇස විශේෂයම් දන්නේද පිලිසිද දන්නේ ද විරාගයට පමණුවන්නේද මාර්ගඥානය ඔස්සේ දුරුකරන්නේද එ බඳු මට්ට මත් මයි මහනිනිී දුක නැසීමට සුදුසුවන්නේ එහෙමයි භාගතු වන්සේ අනු දැන පවාදාලිය එතුො ඇස විශේෂයෙන් දැනගන්නකොට යාට ඇස සංකත ස්වභාවෙන් පටිච්ච සමුපන්න ස්ොභාවවින් වැටෙන්නේ පිලිසින්ඳ දැනගන්නකොට ඇස ඇතිව ඇති නැතිවි ඇතිව අනදයක් ඇඩිටයි වැටයෙන්නේ විරාගයට පමුණුවනකොට විරාගජං විරාගයට පමුවනකොට ඇස හේතු නි හටගත්ත පලධර්මයයක් හේතු නිරද්වීම නිරදධව යන දෙයක්කායි රාගයඋ පදවගෙන පැළවෙලාහින්ට දෙයක් නෑ කියලා විරාගයට පමුවනකොට ඇති වෙලා නැතිවෙලෙන නාකාරයම වැටහිල්ලායික අනිත්‍යවසිීමම තේරෙෙන මාර්ගඥානම් බලනකොට ඇසා නිත්‍යයි දුකයි අනාත්මයි කියලා මයි වැටහෙන්නේ ඒ ඇස මාර්ගඥානයේ පදනම් කරගෙන අවබෝධ කරගන්න මනං ඒ පුද්ගලයාට අතීතය ඇස ගැත් වර්මානය ඇස ගැනත් අනාගතය ඇස ගන තුන් කාලයේ ඇසේ ක්‍රියාවලිය ගැන පැහැලි අදහසක් තෙන්ටෝන පැහැදිලි අදහසක් තියෙන් ටෝන අතීතය නිරුද්ධ වීගිය අතිතම නිරුද්ධ වනාා අඒ නිරුද්ධ වීගිය ඇස වර්තමානය හටගන්නේ නමු තර අපිට මේ සංකධ භාවය පටිච් සමුපන්න භාවය ඒ හේතු පල දහම සකසුනු ස්වභාව මේ ැනට අවබෝධයක් නැතිකමට අපටමකක්ද වෙලා තියෙන්නේ. මේවා ගැන අපට අවබෝධයක් නැතිකමට අපට වෙලා තියෙන්නේ පින්නත්න තුන්කාලේම එකම ඇසක් පවතිනවා කියලා හිතාගෙන ඇසමත පදිංචි වෙලා චන්දරාගෙන් තෙත්කර කර ඉන්ටයි අපිට වෙලා තියෙන්නේ අපි මොන්නත් තරම් දුරුව ලයිද පින්වත්න්නේ. අපිට මාර්ගඥානය ඔස්සේ පජහම් බ්බෝ දුකන්කන්න මාර්ගඥානය ඔස්ේ විතරමයි දුක නිමා කරන්නට තියනෙ. මාර්ගඥානින්තුර දුක නිමකරන් විදික් නෑ. තු ර්ගඥාණී ඔස්සේ ඇස ඇසුරු කරගනාර අවබෝධය කරා ක්‍රමාණුකොලෝ ක්‍රමාණකුලෝ ේශ්‍රාවක එකතුවෙනවා අන අතතේ නිරද්ධ වීගේ ඇස අතිීතේ නිරුද්ධ වීගියා කාරයට මේ අවබෝධ කරනවා මාර්ගඥානනි වර්මාන හටගන්න ඇස්ත අනාගත භවයකට යන්න ඇති බව අවබෝධ කරනවා අනාගත යම්මසක් කටගන්නවාද ඒ ස අනාගතය බවගේ මතු භවවිකට යන්න ඇති බව අවබෝධ කරනු එ නම්ම අතීතය ඇස වර්තමානය ඇසට කිසි සම්බන්ධයක් නෑ අතිීතේ ඇස අතීතේ හටගත් ඇස්ස ඒම නිරුද්ධ වෙල නවා එතුර වර්තමාය ඇසඉපැත්්ව කොහොමද ඒ ඇස ඇසුරු කරගන චක්කුම්භික්කවි උපාදාානියෝ දම්මූ යෝ තත්ව චන්දරාගෝ තන් තත්ව පදාානං ඇස උපාත් පෙර ඇස උපානයට හිත්තව ව ධර්මයන් අපිටඒ මාර්ගඥානයසය අවබෝධ කරගන්න බැරි වුණා ඒ නිසා මෙහි චන්දරාගෙන් බැස ගැනීමක් තිබ්බා ඒ බැසගැනීමමයි උපාදාානය චන්දරාගෙන් බැස ගැනීමම නම් වූ ඒ උපාධානය පදනම් කරගන ඇස කෙලෙස්වලින් ආවරණි වෙලා තිබ නිසා තමයි වර්මාය සේ පැද්වේ. අතීතයේ ඇස වර්තමානය හැඋපදිීන්නේෑ. අතීතය ඇස ඇසුරු කරගන චන්දරාගය පදනම් කරගන ඇස කොමත් උපානයට හිත්තුවූ ධර්මයයක්නේ එතකට සීල සසාදි ප්‍ර්ාාව උදව ග්ඩ බැරුුණුත් සොභාවයෙන් ඇස උපදාානය පැතර හැරෙනවා අරයටට අර ගවයා. කෙවිටෙන් පහර නොදුන්නොත් ගොයම පැත්තට කිරි වැදිච්ච ගොයම පැත්තට බර වෙනවා නැවෙනවා හැරවිෙන ඔපහත්වනවාගේ එතර මේ දක්ෂ ගොපල්ලා කෙවිටෙන් පහරදෙන් ඩෝන සීල සමාධි ප්‍රඥාවෙන් උපකාරය ගන්ඩ බැරිවුුණොත් තුන්කාලේ එක මැසක් ටියට පිළිගන්න විතරක් නෙමයි වර්තමානය සාවිච්චි කරන්න පවිච්චි කරන්න එක චන්දරාගයෙන් තෙත්වෙලා ඒ ඒ උපචන්දරාගය තෙත්වීමම එහි උපාධානය චන්දරාගෙන් තෙත්වීමම එහි උපාධානය නං චන්දරාගය උපාධානය මයි අනාග තැහැ උපද්ද වන්නේ. වර්තමානය ඇසට අනාගත හැක් අදන්න බෑ. වර්තමානයස්ස චන්දරාගයෙන් උපාධානයෙන් තෙත්තුනොත් වර්තමානයස්ස චන්දරාගෙන් උපාධානයෙන් තෙත්තුනොත් අන්න එතන පන්නත්නී අනාගතය හැඋපද්ද වනවා. මේ වර්තමානය ඇසට අනාගත හැ උපදවන්න බෑ. යම්බලාවක පරිජාන සත්‍රයේ පැදිලි කරපු විදියට චත්කුම් කෝබික්කවේ අභිජානම් පරිජානම් විරාජයන් පජහම් බ්බෝ දුක් කන්දායකේ පවිදියට ඇස විශේෂයෙන් දැනගෙන පිසිඳ දැනගන විරාගේයට පමුණුවමින් මාර්ගඥානීෙන් දුරුකරමින් දුක පිලිසින්ඳ දැනගෙන දුක නිද්දුකෙන් ඇසසින් ඇසින් නිදස්වීමමොනයි දුකෙන් නිදහස්වීමමකි අවබෝධ කරගන ඇසේ සංකත ස්වභාවේ ඕලාරික ස්භාවය පටි්ච සමම්පන්න්න ස්භාවයටහාගෙන අඳුනනාගෙන අවබෝධ කරගන. ම්ඹිලාාවක ඇසේ නිෝධය කරා යම් ශ්‍රාවකයකය එකු තුළ හිටියොත් ඒකතු වෙච්ච ශ්‍රාවකයා මත් එහි දුකසාම්පූර්ණීගවලදානවා අනාගත දුකෙන්යා සම්පූර්ණයම නිදහස් වෙනවා. ය තුරා ඒ නිසා පින්න්නති ඒ නිසාමයි විශේෂ ඥානයක් වූමනා කරන්න සවබෝධ කරන්න ඒ නිසාම ඇස සම්බධ පූර්ණ අවබෝධයක් ඕන කරන්නේ. ඒ නිසාම ඇස ඇසුරු කරගන සම්පූර්ණයම අවිද්‍යාතන්නා පාන ගත්තියක අයිං කරල දාණ්ඩුවන්න එතනොමකද වෙන්නේ පරිපූර්ණ අවබෝධය කරායා එකතු වෙන්නේ. එබඳු පරිපූර්ණ අවබෝධයක් පිණිස අපි මේ දේශාව ඇසුරු කළ යුතුව පවතිනවා. හැම දෙනාටම මේ ඇසුර අමානිවන් පිණිස හේතුූපකාරවේවා අනිතක තමයි මේ ඇස ගැන පමණ අවබෝධ කිරීම පවා නිවනට ශ්‍රාවකයතු කරනවා. එනි සවබ හැම දෙනාටම මේ ජීවිතය අවෝදධය පිනිස ක.